بيتر أبي تأكيد كراسي تهادانة بولا. هذا ما أقوله لك خيرة دين هادانة أبي كهوم هذا إيج فو يان هادانة كيرا. أبي بالام منا ده أبي تأوي شو بيني كيرا. أبي تيسلام أوشينو. إنغورو سدلونو. سدلونو أبي بديتة. කොටු කපා ගන්න ඕනේ දි සුදු ලුණු එක බික් එකක් ඇති. ඉඟුරුත් ඒ වගේම භාගයක්. තක්කාලි ගෙඩියක්. ඒකත් අපි පොඩි කොටු කපා ගන්න ඕනේ. කැරට් ගෙඩි භාගයක් මේ කිසිවක් අපිට දාන්න අවශ්‍ය නැහැ අපිට කැරට් තක්කාලි ඒ වගේ දේවල් එකතු කරගන්නේ මේක කලර්ෆුල් කරන්න. ඉතින් මේ දේවල් අපිට හැම එකක්ම දාන්න අවශ්‍ය නැහැ අපිට මේක ස්කිප් කරන්න පුළුවන්. අපි කැරට් තක්කාලි එකතු කරගන්නේ මේක ගොඩක් වර්ණවත් කෑමක් කරගන්න ඕන නිසා. ඉතින් අපිට ඒව හොයාගන්න බැරි නම් ඒව එකතු කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කැරට් අපි මේ විදිහට කොටු කපලා ඊළඟට අපිට අවශ්‍ය වෙනවා කංකුම් මෙහෙම මිටික්. ඉතින් අපිට කංකුම් එකතු කරගන්න පුළුවන් මුං බීජ එකතු කරගන්න පුළුවන්. pan එක ලිපේ තියලා අපිට පුළුවන් එකට තෙල් එකතු කරගන්න. තෙල් ටික රත් වෙනකොට සුදු ලුණු කපාගත්ත තක්කාලි කපාගත්ත කැරට් කපාගත්ත කංකෝ මේ සේරම මික්ස් කරගන්න ඕනේ. එක කුක් වෙනකන් අපිට පුළුවන් බිත්තර හතරක් බෝල් එකකට දාගන්න. ඒ බිත්තරකට ලුණු කුඩු තේ හැඳි කාලා ගම්බිරිස් කුඩු තේ හැඳි කාලා එකතු කරලා ගෑරප්පුවකින් මේ විදියට මික්ස් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකට මේ එළවලු ටික එකතු කරගන්න ඕනේ. නැවතත් අපි pan එක ලිපේ තියලා එකට තෙල් ටිකක් එකතු කරගෙන තෙල් ටික රත් වෙනකොට
අපි හැන්දකින් කින් කොටසක් මේ විදිහට දාගන්න ඕනේ. එක පැත්තක් කුක් වෙනකොට අපි අනිත් පැත්ත හරව ගන්න ඕනේ. මේ විදිහට දෙපැත්තම කුක් වුණාට පස්සේ අපිට ලිපෙන් ඉවතට ගන්න පුළුවන්. ඉතින් මේක සාමාන්‍යයෙන් ටිකක් ලොකු මේස හැන්දක් ගන්න. අපි රවුමට හදන්න try කරන්න. ඉතින් වැඩිපුර යන ඒවා අපිට මෙහෙම ගෑරප්පුවකින් හදා ගන්න පුළුවන්. මේ විදිහට අපි x ටික හදලා පස්සේ අපි chicken stock කෝප්පයක් ඒ pan එකේම දාගන්න. soy sauce මේස හැඳි දෙකක් ලුණු තේ හැඳි කාලක් ගම්බිරිස් කුඩු තේ හැඳි කාලක් බ්‍රවුන් සුගර් මේස හැඳක් එකතු කරලා මික්ස් කරගන්න ඕන. කෝන් ෆ්ලවර් මේස හැඳක් චිකන් ස්ටොක් තිබ භාජනයටම දාලා මෙතනින්ම වතුර මේස හැඳි හතරක් පහක් එකතු කරගෙන කෝන් ෆ්ලවර් ටික දිය කරගන්න. අපි වෙනම එකතු කරගන්නේ මේ විදිහට මික්ස් කරලා නැත්නම් කෙලින් එකතු කරගත්තොත් කැටි ගැහෙනවා ඒක නිසා මේ විදිහට අපි සේරම මික්ස් කරගත්තට පස්සේ කෝන් ෆ්ලවර් ටික මේ භාජනයටම දාගන්න ඕනේ. ඉතින් මේ හදන්නේ අපි ග්‍රේවි එකක්. ග්‍රේවි එකට අපි කෝන් ෆ්ලවර් එකතු කරේ මේක තික් වෙන්න. ඉතින් මේක ලිපේ තියෙද්දි තික් ග්‍රේවි එකක් හැදිලා එනවා. ඒ අතරතුර අපිට පුළුවන් ගාන්ෂින් වලට අවශ්‍ය කරන ලුණු කොළ කපා ගන්න. ඉතින් ලුණු කොළ දෙකක් පොඩියට කපා ගන්න පුළුවන්. මේ විදියට ග්‍රේවි එක හැදුනට පස්සේ අපි ලිප් ඔෆ් කරලා ගොඩාක් කුකු කරන්න එපා. මේක කන වෙලාවට මේක උඩින් මේ විදිහට වක් කරලා ලුණු කොළ උඩින් දාලා ගාර්නිෂින් හැටියට සර්ස ගන්න පුළුවන්. ඉතින් මේ විදියට එග් ෆෝයන් ඔගලන්ටත් ගෙදරදීම හදලා රස බලන්න පුළුවන්.